කාම්බෝජයේ වනාන්තරය තුළ දෙවියන් වැඩ සිටින තැනක් තිබෙනවා. ඇංකවොට් ලෝකයේ විශාලතම අලංකාර ගල් පන්සල. කෙමර් දෙවඟනගේ සුන්දර සිනහව. මෙහි කොරිඩු පිරී ඇත්තේ වසර 2000ක් පෙරණි ගල් කැටයම් වලින්. පුරාණ ආසියාවේ මාණික්කය වූයේ මෙතනයි. එක වසරේ කාම්බෝජයේ යුද්ධ ගැටුම් ඇවිලී ගියා. පොල්පොට් නිර්දය ලෙස බුදුදහම මර්ධනය කළා. ඔහු සිදු කළ මහා ව්‍යසනය ඇංකවොට් බලා ළඟා වුණා. එකදු බුදු පිළිමයක් හෝ එහි ඉතිරි කළේ නැහැ. පන්සල් පරිශ්‍රය රැක බලාගත් සංඝයා වහන්සේලා වාස්තු විද්‍යාඥයින් ආදී සියලු දෙනාම ඝාතනයට ලක් වුණා. ඇංකවොට් යළි ගොඩනගනවා. මේ ප්‍රතිඥාව කළේ ඉතිහාසඥයෙක්. ඔහු කුඩා අවදියේ පන්සල් පරිශ්‍රය නැරඹීමට පැමිණි අයෙක්. ඔහු මෙසේ පොරොන්දුවක් දුන් මිතුරා පසුකාලීනව පොල්පොට්ගේ රෙජිමයේ බිල්ලක් බවට පත් වුණා. අති දක්ෂ ගල්වඩුවෙක් ජීවිතයේ ලොකුම අභියෝගයට ඔහු මුහුණ දුන්නා. ඇංකවොට් පන්සලේ තත්ත්වය කෙසේදැයි කිසිවකු දැන සිටියේ නෑ. පන්සලේ නටබුන් නිවර්තන කලාපීය යෝධ ගස්වැල් විසින් ගිල ගනු ලැබ තිබුණා. වැහි වතුර හිටි හැටියේ අතුරු දන්වනා. පුරාණ කෙමර් වාස්තු විද්‍යාඥයින් ඉතිරි කළ ප්‍රහේලිකාවක් විසඳීමට සිදු වුණා. අන්න අර අතන තරුණ සේවකයන්ට හිරිහැර කරදර එල්ල වුණා. මේ ඇංකවොට් යළි යථාතත්වයට පත් කිරීමට එක් වුණු කණ්ඩායමේ ශක්තිමත් බැඳීම පිළිබඳ කතාන්තරයයි. අද අපේ වැඩසටහන තුළින් අපි ඔබට කියන්නේ ජපාන සහ කාම්බෝජ වාස්තු විද්‍යාඥයින් ලොව විශාලතම අන්කෝවට් ගල් පන්සල් පරිශ්‍රයේ යළි ගොඩනැංවීමේ කතාව. පන්සල යළි ගොඩනැගීමේ ව්‍යාපෘතිය තවමත් අවසන් වී නැහැ. ව්‍යාපෘතිය තවමත් සිදුවෙනවා. මෙන්න තියෙනවා ඇංකරෝට් පන්සල් පරිශ්‍රයේ අනුරුවක්. මේ මුළු පන්සලම නිර්මාණය කරලා තියෙන ගල්වලින් මැද ඇති මේ කුළුණු පහෙන් නිරූපණය වන්නේ විශ්වයේ කේන්ද්‍රය. උසින් වැඩි කැපිල පෙනෙන කුරුණක් තියෙනවා මැද. මේ කුළුණින් නිරූපණය වෙන්නේ මහා මේරු කන්ද. හින්දු දෙවි දේවතාවන් වැඩ සිටින්නේ එතන. අවසනාවකට කාම්බෝජයේ යුද්ධයක් හටගත්තා. පොල්පොට් බලය අල්ලගත්තා. ඔහුගේ පාලනය හමුවේ ඇංකරෝට් පන්සලට පවා ප්‍රහාර එල්ල වුණා. පන්සල විනාශ වීමේ අවදානමක් පැවතුණා. රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ජපන් කණ්ඩායම් දෙකක් සම්බන්ධ වෙලා සිටිනවා අන්කෝවොට් පන්සල යළි ගොඩනැගීමේ ව්‍යාපෘතියට. විනාශයෙන් පස්සේ ප්‍රතිසංස්කරණ කටයුතු වලට ජාත්‍යන්තර කණ්ඩායම් හතක් ඉදිරිපත් වුණා. ප්‍රංශ චීන කණ්ඩායම් දෙය අතර සිටියා. අද අපි කියන්නේ පෞද්ගලික අංශයෙන් ව්‍යාපෘතියට සම්බන්ධ වුණු කාම්බෝජ යුද්ධයෙන් පසු මුලින්ම එරටට ගිය විදෙස් කණ්ඩායම ගැන. 1961 කාම්බෝජය. වියලි කාලගුණය පීඩාකාරී වුණා. ජපාන විශ්වවිද්‍යාල සිසුවෙක් එහෙමෙහි ඇවිදිමින් සිටියා. යොෂියාකි ඉෂිසාවා වයස අවුරුදු 22යි. ඔහු උපන්නේ ජපානයේ උතුරේ පිහිටි හොකයිඩෝ දූපතේ ඔබිහිරි පළාතේ. ඔහු ටෝකියෝ විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂකයෙක්. යාළුවෝ එකිනෙකාට රැකියාවල් හිමි වුණත් රැකියාව ලෙස කුමක් කරන්න දැයි ඔහුට අදහසක් තිබුණේ නැහැ. මේ ආගන්තුක දේශයේ ඔහු නැරඹීමට කැමති ස්ථානයක් තිබුණා. ඒ ඇංකවොට්. යෝධ ගල් පිළිම ඔහු මවිතයට පත් කර තිබුණා. පුරාණ කේමර් දෙවඟනගේ සිනහව ඔහු වශී කළා.
මේ අවස්ථාවේදී වැස්සක් ඇදහැලි පන්සල් භූමියට ඉහළින් දේ දුන්නක් දිස්සුණා. එය ඉතා අලංකාර දසුණක් වුණා. ඒකම ආත්මයට කිඳා බැස්සා වගේ හැඟීමක් දැනුණා. මගේ ඇඟ කිලිපුණා යනවා දැනුණා. ඒක මහා අමුතු විදිහේ හැඟීමක්. හරියට විදුලි සැර වැදුනා වගේ. නටබුන් අතරේ අලුත් වෙඩියා කටයුතු සිදු වෙමින් තිබුණා. අත්උදව් දෙන්න කැමැති බව ඉෂිසාව පැවසුවා. ඔහුට ඒ සඳහා අවස්ථාව ලැබුණා. ගල්වල කැටයම් නිර්මාණය ඔහුට අසීරු වුණා. ඔහුට කෙනෙකුගෙන් උපදෙස් ලැබුණා මෙන්න මේ විදිහට කරන්න කියලා. හුවොන් වයස අවුරුදු 23යි. නටබුන් පරිහානියට ලක් නොවී රැකගැනීමේ කටයුතු භාර වී තිබුණේ ඔහුට. මම ඇංකවෝට ආරක්ෂා කරනවා. ඔහු අදිෂ්ඨානයෙන් පැවසුවා. පුවොන් කටයුතු කළේ ලොකු කැපවීමකින්. ඉෂිසාව ඔහුගේ උපාධි ප්‍රධානෝත්සවයට ගියේ නැහැ. ඔහු දිගටම ඇංකවෝට් පරිශ්‍රයේ රැඳී සිටියා. හැමදාම රෑ ඔහු බොහොම ආසාවෙන් පුවොන් සමග කතා බහ යෙදුණා. තමන් කැමති ක්ෂේත්‍රයෙන් ඉදිරියට යාමට ඉෂිසාව තීරණයක් ගත්තා. මම ආපහු ජපාන් යනවා, පාසල් යනවා, ඉතිහාසඥයෙක් වෙනවා. ඒ ආසා පුවොන් සතුට පළ කළා. ඔබ ආපහු එනව නේද? ඔහු ඇසුවා. වැඩ කරද්දී අපි දෙන්නා අතර බහින් බස් වීම සිදු වුණා. ඒත් ඔහුමට හොඳ මිතුරෙක්. මං එහෙමයි විශ්වාස කරන්නේ. 1970 පුවොන් සමග මිත්‍රත්වය අවසන් වුණා. කාම්බෝජයේ යුද ගැටු මැවිලුණා. අංකවොට් පොල්පොට්ගේ පාලනයට නතු වුණා. ජපානය සහ කාම්බෝජය අතර රාජතාන්ත්‍රික සබඳතා බිඳ වැටුණා. මිතුරන් එකිනෙකාගෙන් වෙන් වී අවුරුදු 18ක් ගත වුණා. පුවොන්ට දුන් පොරොන්දුව හෝ අංකවොට් පන්සල හෝ ඉෂිසාවාට අමතක වී තිබුණේ නැහැ. දිනක් කාම්බෝජයේ සිට පැමිණි පුවත්පත් වාර්තාකරුවෙක් ඉෂිසාව හමු වුණා. ඇංකවොට් පරිශ්‍රයේදී මට මුණ ගැහුණ ඔබව සොයන කෙනෙක්. ඒ පුවොන් වෙන්න ඇති ඉෂිසාව කල්පනා කළා. එක් දස් නවසය හැත නවයි වසරේදී කාම්බෝජය යුද්ධය නිමාවට පත් වුණා. ඉෂිසාව යළි අංකවොට් බලා ගියා. පැය 40ක ගමනින් පසු අවසානයේ ඔහු ගමනාන්තයට පැමිණියා. ඔහුට දකින්න ලැබුණු දේ ඔහුගේ සිත කම්පා කළා. ඔහුට සිනහව පෑ ක්‍රේමර් දෙවඟන කඩා බිඳ දමා තිබුණා. බුදු පිළිමවල හිස් සිඳ තිබුණා. පන්සලට සිදු කර තිබූ හානිය අතිමහත්. කෙසඟ පුද්ගලයෙක් ඔහු අසලට පැමිණියා. ඇංකවොට් නටබුන් ආරක්ෂකයා ලෙස කටයුතු කරන ඔහු පී කියෝ. ඔබ ගැන සොයා බලන්නුනු කෙනා මමයි. පොල්පොට් රෙජිමේ ක්‍රූරත්වය ඔහු ඉෂිසාවාට පෙන්වා දුන්නා. මා හැඳින සිටි සියලුම දෙනා පොල්පොට්ගේ පාලනය යටතේ ඝාතනය වෙලා පුවොන් ජීවතුන් අතර සිටිනවාද කියා දන්නේ නැහැ. පන්සලේ ප්‍රතිසංස්කරණවලට සම්බන්ධ වුණු සියලුම සේවකයන් යුද සමයේ මරා දමා තිබුණා. ඉෂිසාවාට එය වාවාගත නොහැකි වුණා. පීකියෝ ඉෂිසාවාට බැගෑපත් වුණා. කරුණා කරලා අපට උදව් කරන්න පන්සල යළි ගොඩනගන්නට. ඉෂිසාවාට පුවොන්ගේ වචන මතක් වුණා. මම අංකවොට් ආරක්ෂා කරනවා. ඔහු ලොකු කනගාටුවකින් මැරෙන්න ඇතැයි මට හිතුණා. ඔහු මැරුණද කියලා හරියටම දැනගන්න ලැබුණේ නැහැ. කොහොම වුණත් අංකවොට් ප්‍රතිසංස්කරණය කළොත් එය ඔහුට සතුටක් වේ කියලා මට හිතුණා. ඉෂිසාව ආපසු ජපානය බලා පැමිණියා.
ඔහුගේ පර්යේෂණ කටයුතු නවතා තිබුණා. දිනපතා ඔහු සමාගම් සහ ආයතන හමුවට ගොස් ආධාර මුදල් එක් රැස් කරන්න පටන් ගත්තා. 1991 වසරේදී සමාජිකයන් 35 දෙනෙකුගේ කණ්ඩායමක් ස්ථාපිත කිරීමට හැකි වුණා. ඉෂිසාවා මහ සැලැස්මක් නිර්මාණය කර තිබුණා. ඇංකවොට් ලොව ලොකුම ගල් පන්සල වුණත් එය යළි ගොඩනැගීමේ කටයුත්තට සේවකයන් සොයා ගැනීම අසීරු වුණා. ඇංකවොට් යළි ගොඩනැගීම වෙනුවෙන් කාම්බෝජ තරුණ පිරිසක් සොයාගෙන පුවන්ගේ අදිෂ්ඨානය ඉදිරියට ගෙන යන්න ඉෂිසාවාට අවශ්‍ය වුණා. එම පිරිසට නායකත්වය දෙන්න කෙනෙක් ඕනේ වුණා. වැඩේට නියම සුදුස්සකු මම දන්නවා යයි කණ්ඩායමට සම්බන්ධ වෙ සිටි මසාව් කතගිරි පැවසුවා. මෙතැනත්තා චීබා පලාතේ නගරයාම පදිංචියයි. ඔහු හැඩි දැඩි පුද්ගලයෙක්. තකේතු කොසුගි එදා ඔහුගේ වයස අවුරුදු 57යි. යක්ෂයා යන නමින් හැඳින්වුණු ඔහු ගල්වඩුවෙක්. පළපුරුදු ගල්වඩුවකු සතු සුවිශේෂී හැකියාව ඔහුට තිබුණා. අවුරුදු 11 සිට දක්ෂ ගල්වඩුවන්ගේ ආභාෂය ඔහුට ලැබී තිබුණා. නාරාහි සුප්‍රසිද්ධ පන්සල සහ අධිරාජයාගේ මාලිගයේ තාප්පේ පිළිසකර කරමින් ඔහු ප්‍රසිද්ධියක් ලැබුවා. දිනක් සිද්ධස්ථානයක වඩුවෙක් ඔහුට මෙසේ පැවසුවා. පාදමට යොදා ඇති ගල් කප්පාදු කළොත් ස්තම්භ එක එල්ලයකට ගන්න පුළුවන්. කොසුගි එක හිලා විරුද්ධ වුණා. ගොඩනැගිල්ල රඳා පවතින්නේ මේ පාදමට යොදා ඇති ගල් වලින්. ස්තම්භයේ සහ පාදමට යොදන ගල් එක කොටසක් ලෙස සැලකෙනවා. දෙකම එකුණු විටයි ශක්තිමත්. මුරණ්ඩු කොසුගි ව්‍යාපෘතියට එක් කර ගැනීම ලේසි නොවන බව කතගරි දැන සිටියා. ඒ නිසා ඔහු ඒ සඳහා සැලැස්මක් සකස් කළා. සංචාරකයෙකු ලෙස කාම්බෝජයට යාමට පැමිණෙන්නයි ඔහු කොසුගිට ඇරයුම් කළා. එක් දස් නවසි අනුත්තුන වසරේ ගලින් කළ ඇංකවොට් පන්සල් පරිශ්‍රයට ඔහු ඇතුළු වුණා. දුටු දෙයින් ඔහු මවිතයට පත් වුණා. ඒකනම් ඇත්තටම අපූරු නිර්මාණයක්. මේ වගේ නිර්මාණයක් පැරන්නෝ කළේ කොහොමද කියලා මම පුදුමයට පත් වුණා. අමුතු හැඟීමකින් ඇඟ කිලිපොලා ගියා. ඇංකවොට් ආසියාවේ මාණික්කය යළි ගොඩනැගීමේ මෙහෙයුම් ආරම්භ වෙද්දී පිරිසට අභියෝග රැසකට මුහුණ දීමට සිදු වුණා. අපි බලමු ඇංකවොට් පිහිටා ඇති තැන. මෙන්න මෙතන. කාම්බෝජයේ නොම් පෙන් නගනුවර සිට කිලෝමීටර් 250ක් දුරින්. මේ පළාත කැලේට යට වෙලා. ගලින් කළ යෝධ නිර්මාණ 1800කට වැඩි ප්‍රමාණයක් මේ පළාතේ වල් වැදිලා තියෙනවා. ඇංකවොට් පන්සල තියෙන්නේ මැදට වෙන්න. අපේ පළමු අමුත්තා යෝෂියාකි ඉෂිසාවා පෞද්ගලික අංශයේ ව්‍යාපෘති නියමුවා. සාදරයෙන් පිළිගන්නවා. ක්‍රම දේවතාවීගේ පිළිමයට ඔබ වශී වුණා. ඔව්. ඇගේ සිනහව. ඔව්. ඇගේ සිනහව තමයි. ඒ සිනහව කෙනෙකු වශී කරන්න සමත්. වචනයෙන් ඒක විස්තර කරන්න බෑ. ඒක අව්‍යාජ සිනහවක්. අහිංසකයි. එහෙමයි මට හිතුනේ. දේවතාවීගේ මුහුණ කඩා බිඳ දමා තියා. ඔව්. මාව මෝහනය කළ ඇගේ ඒ මුහුණ විනාශ කරලා. ඒක දකිද්දී ලොකු දුකක් ඇති වුණා. ඇගේ මුහුණට සිදුවුණු විනාශය දැක්කම මට ලොකු දුකක් ඇති වුණා. ඔබේ මිතුරා වුණු පෝන්ගේ මරණයත් එහෙමයි නේද? ඔහුගේ මරණය ගැන දැනගනිද්දී මොකද ඔබට හිතුනේ? ඔහු තවමත් ජීවතුන් අතර කියලා මට හිතුණා. ඔහු ෆ්‍රාන්සයට පලා යන්න ඇතැයි හිතුණා. එහෙම නැතිනම් දේශ සීමා හරහා ඔහු සරණාගතයෙකු විදිහට තායිලන්තයට ගියා කියලාත් හිතුණා. ඔහු ආයේ මට කවදාවත් හමු වුණේ නැහැ. ඇංකරොත් අටබුන් රැක්ගත් හැමෝම පොල්පොට්ගේ පාලනය විසින් මරා දමා තිබුණා. ඔව්. ව්‍යාපෘති අනබන්න නම් අලුතින් කණ්ඩායමක් කුණු කළ යුතු වුණා. එහෙම නේද? ඒක ඇත්ත. නිකමට හිතන්න ජපානයේ අපේ අභිමානය තමයි හොරියාජු බෞද්ධ පන්සල. එය පිළිසකර කරන්නයි ඉල්ලමින් ඇමරිකානුවන් ඒකට ආවොත් ජපන්ව ඊට කැමති වෙනවද? විදේශිකයන්ට එවැනි කටයුත්තක් පවරන්න අපි කැමති වෙයිද? ඒ හින්දායි මට ඕන වුණේ කාම්බෝජ වැසියන් ව්‍යාපෘතියට සම්බන්ධ කරගන්න. තමන්ගේ රටේ නටබුන් ආරක්ෂා කිරීම තමන්ගේ වැසියන් කළ යුතුයි කියලයි ෆෝන් විශ්වාස කළේ.
අවසානයේදී ව්‍යාපෘති ආරම්භ වුණේ ප්‍රතිසංස්කරණ කටයුතු ඉදිරියට ගෙන යමින් ඒ නොසිතූ විරු ලෙස ගැටළු රැසක් මතු වුණා. එක්දහස් නවසිය අනු හතර දෙසැම්බර් ව්‍යාපෘතියේ කටයුතු සිදුවෙමින් තිබුණා. ඉෂිසාවා කතකරි සහ කොස්සුකි ඇංකමොට් වෙත පැමිණියා. වන්දනාකරුවන් පුදුබිමට පිවිසුනේ ගල් අතුරා සකස් කළ මාර්ගයක් හරහා. මේ මාර්ගයේ ගල් තැනින් තැන අබලන් වී තිබුණා. ප්‍රතිසංස්කරණය ආරම්භ වුණේ එතන සිටයි. ගල්වඩුව කොසුකි පිටි හැටියේ ඔහුගේ සපත්තු ගලවා ගල් උඩින් ඇවිද යන්න පටන් ගත්තා. කේමර වාස්තු විද්‍යාඥයින් ගල් ඇල්ලීම සිදු කර තිබුණේ සුවිශේෂී මෙන්ම සංකීර්ණ ක්‍රමයකට. බිලිසකර කිරීමේ කටයුතු පහසුවෙන් කළ නොහැකි බව ඔහුට වැටහුණා. සුබ උදෑසනක්. අවුරුදු 20 ගණන්වල තරුණයන් පිරිසක් අත්උදව් දීමට කොසු ගේනකම් බලාගෙන හිටියා. ගල් වැඩ ගැන ඔවුන් කිසිවකු කිසිම දෙයක් දැන සිටියේ නැහැ. පළමු හමුවේදී තරුණයන්ගේ ගෞරවය දිනා ගැනීම වැදගත් වුණා. කොසුගි පිරිස වැඩබිමට රැගෙන ගියා. කිලෝග්‍රෑම් 200ක බර ගල් කුට්ටියක් එහි තිබුණා. 58 ඇවිදිදි කොසුගි එක උස්මට ගල් කුට්ටිය අනෙක් අතට පෙරලා දැම්මා. තරුණයන් පිරිස මවිතෙන් බලා සිටියා. ඔහු අත්වලින් පොර ඇල්ලුවා. ඒක බොහොම සුළු දෙයක් වුණා. කොසුගි කනස්සල්ලට පත් වුණා. මේ කණ්ඩායම හයි හත්ති ඇති අය නෙමේ. මෙයාලා ගල්වඩුවන් කරන්න පුළුවන් වෙයිද? පුහුණු කටයුතු ආරම්භ වුණා. මේ ප්‍රදේශයට ආවේනික ලැටරයිට් ගල් කුට්ටි ශක්තියෙන් වැඩි. ඒවා අවශ්‍ය ලෙස සැකසීම අසීරු කටයුත්තක්. කොසුගි ඔහුගේ මෙවලම් භාවිත කරමින් ගල් කුට්ටිය උපමට්ටම් කිරීම ආරම්භ කළා. පැය දෙකක් ගත වෙද්දී ගල් කුට්ටිය සකස් කර අවසන් වුණා. මතු පිට සුමට වුණා. කෙළවර ලම්බාකාර වුණා. ඔහු භාවිත කළ ක්‍රමය සාර්ථකයි. ලැටරයිට් ගල් කුට්ටි කපා සකස් කිරීම සඳහා ඔහු තරුණ කණ්ඩායමට අවස්ථාව ලබා දුන්නා. විනාඩි 5ක් යද්දී කිලෝග්‍රෑම් 2ක් බර ඇති මිටිය ඔවුන්ට බරක් වුණා. විවේක ගන්න වැඩ නවතා දැමුවා. වැඩ කටයුතු එන හිටියා. සේවකයන් මෙහෙයවූ මසව් කතගරි විසඳා ගැනීමට නොහැකි ප්‍රහේලිකාවකට මුහුණ දී සිටියා. පන්සල් පරිශ්‍රයට පිවිසෙන මාර්ගයේ වැහි ජලය බැස යාමට කාණු සකස් කර තිබුණේ නැහැ. එය ඉදිකිරීමේ දෝෂයක් යයි ඔහු මුලින් සිතුවා. ඒත් මහ වැස්සකදී වුණත් එකතු වන ජලය කඩිනමින් අතුරුදන් වුණා. පුරාණ ඉදිකිරීම් කරුවන් සතුව පැවති දැනුම ගල්වලට පහලින් සැඟවී ඇති බව අවබෝධ වුණා. ඒ ගැන නොදැන යළි ගොඩනැගීම් කටයුතු කිරීම සැබවින්ම අසීරු කටයුත්තක් වුණා. ව්‍යාපෘතියේ නායකයා ඉසිසාවා ඔහු අනපේක්ෂිත සොයා ගැනීමක් කළා. වනාන්තරයේ මහ දැවැන්ත ගස් සෙමින් නටබුන් වසා ගනිමින් තිබුණා. අපි අපේ වැඩ කටයුතු ඉක්මන් කරන්න ඕනේ. ඉෂිසාව කල්පනා කළා. තරුණයන් කණ්ඩායමට ඔවුන්ගේ ගල් කුට්ටි සකස් කර අවසන් කරන්න සතියක් ගත වුණා. ඒවායේ මතු පිට සුමට උනේ නැහැ. පළුදු වී තිබුණා. එවැනි තත්ත්වයක් තුල ඒවා භාවිත කළ නොහැකි වුණා. එක් තරුණෙක් දිනපතාම කොසුගිගෙන් නොසෑහෙන්න දොස් ඇසුවා. නුඹ වගේ කෙනෙක් ජපාන් හිටියා නම් කවදාවත් ඉහළට යන්නේ නැහැ. දියුණු වෙන්නෙත් නැහැ. ඔය විදියට වැඩ කරලා හරියන්නේ නැහැ. හවුටෝයි
වයස අවුරුදු 29යි. තමන් පමණක් හැම විටම දොස් අහන්නේ ඇයිදයි ඔහුට වැටහුනේ නැහැ. ඩෝයි මෙන්න මේක මේ විදිහට තියෙන්න ඕන. මං හුඟක් මහන්සිලා වැඩ කළා. පුළුවන් උපරිමයෙන්. මට ඕන උනේ දක්ෂ ගල්වඩුවෙක් වෙන්න. ඒත් ඔහුගේ වැඩ නීතියට. මම ඔහුට බය වුණා. හැමදාම බයෙන් තමයි වැඩ කළේ. කොසුකි ටොයිට නිතරම දොස් කීවේ හොඳ හේතුවක් ඇතිවයි. වැසි වැටෙද්දී අනෙක් අය විවේක ගන්නවා. ටොයි දිගටම වැඩ කරනවා. ඔහු ඉවසිල්ලෙන් කොසුකි වැඩ කරන හැටි බලා සිටිනවා. පිලිසකර කටයුතු අවුරුදු 10ක් තිස්සේ නොකඩවා සිදු වුණා. වැඩ අධීක්ෂක ලෙසත් කණ්ඩායමේ නායකයා ලෙසත් අනෙක් අයට වැඩ ඉගැන්වීමට හැකි අයුරින් ටොයි පුහුණු කිරීම කොසුගිගේ අරමුණ වුණා. වෘත්තිමය ගල්වඩුවෙක් නම් වැඩේ හරියට කරන්න ඕනේ. කාගෙන්වත් දොස් අහන්න ඉඩ නොලැබෙන විදිහට. මුල ඉඳලම ටොයි දක්ෂෙක් කරන්නයි මට ඕනේ. වසරක් ගත වුණා. නිර්දය ලෙස පුහුණු වීම දිගටම සිදු වුණා. වැටුප ප්‍රමාණවත් නැහැ. තරුණයෝ එකිනෙකා වැඩ දමා යන්නට ගියා. අවාසනාවන්ත ආරංචියක්. ටොයිද ඉවත් වීමට තීරණය කර තිබුණා. ඇංකවොඩ් පන්සලට නුදුරින් සංචාරක හෝටල් හතු පිපෙන්නා වගේ ඉදි වුණා. ටොයි යතුරු පැදි ටැක්සියක් පැදවීමට ගියා. වඩා හොඳ මුදලක් ලැබෙන විදිය එකක්. ටොයි තිදරුපියෙක්. කුඩා කල පටන් ඔහු රැකියාව කළාය. ඒ නිසා තමන්ට මගහැරුම් පාසල් අධ්‍යාපනය තම දරුවන්ට ලබා දීම ඔහුගේ පරමාර්ථය වී තිබුණා. ටොයි රඳවා ගන්න කොසුගි උත්සාහ කළත් අසාර්ථක වුණා. ටොයි ආපහු පැමිණියේ නැහැ. ගල්වඩුවන් කණ්ඩායමට පුහුණුවක් දෙන්නත් ඔවුන් මෙහෙයවන්නත් කෙනෙකු නොමැති නම් ප්‍රතිසංස්කරණ කටයුතු කරගෙන යා නොහැකි. ව්‍යාපෘතිය අඳුරු වලාවකින් වැසුණා. අද අපි මැදිරියට ඇවිත් ඉන්නවා තවත් තමුත්තෙක්. තකියුකි කොසුගි අති දක්ෂ ගල්වඩුවා. සාදරෙන් පිළිගන්නවා. ගල් කැටයම් කලාව අසීරුයි. සාමාන්‍යයෙන් ජපානයේ දක්ෂ ගල්වඩුවෙක් වෙන්නේ මොනවද ඕන සුදුසුකම්? අවුරුදු 8ක් මම පුහුණුව ලැබුවා. පළපුරුදු කෙනෙක් වෙන්න අවුරුදු 9ක් ගත වුණා. අවුරුදු 9ක්? ඔව්. ඒ තනිව වැඩ කරන නම් අවුරුදු 15ක් 20ක් විතර ගත වෙනවා. පෙර දැනුම් දීමක් නැහැ ටෝ යන්න ගියා. ඔබ ඔහු ගැන ලොකු බලාපොරොත්තුවකින් සිටියා. ඔහු අනෙක් අයට නායකයෙක් වෙයි කියලා නේද? මට ලොකු විශ්වාසයක් තිබුණා ඔහු ආපහු එයි කියලා. ඇත්තමයි. ගල්වඩුවෙක් වීමේ අමාරුම වැඩේ මොකද්ද? ගලට හදවතක් තියෙනවා. අනන්‍යතාවයක් තියෙනවා. හිතුමතයට කැටයම් කරන්න හෝ උපදමන්න බෑ. ගලේ හැබෑ සුන්දරත්වය මතු කරමින් වැඩේ කරන්න ඕන. ඒ සංකල්පය මට අනික් අයට කියලා දෙන්න ඕන වුණා. ඒත් ඒක වචනින් පැහැදිලි කරන්න මට බැරි වුණා. ඉෂිසාව මහත්මයා, නටබුන් යෝධ ගස්වල මුල්වලින් වැහිලා තියෙනවා දකිද්දී මොනවද ඔබට හිතුනේ? අපි ගස්වල මුල් කපලා ඉවත් කරමින් නටබුන් මතු කරගත්තා. ඒවා කපනවට වඩා ඉක්මනින් දීලන්න ගත්තා. ඇංකෝට් පන්සල යළි ගොඩනැගීමේ කටයුත්තේදී මහා වනාන්තරය සමග සටන් වදින්නත් සිද්ධ වුණා ඔබට. ඒක ඇත්ත. අපි ඉක්මනින් වැඩ කරන්න ඕනේ. ඒ බව වැටුණා. පොල් පොට්ගේ පාලන සමය අවසන් වෙද්දී කාම්බෝජයේ දුර්වල තැනකට වැටිලා තිබුණා. රට යළි ගොඩනගන්න අපේ උනන්දුව තිබුණත් අපට අවශ්‍ය විදිහට කුසලතා ඇති කාම්බෝජ වැසියන් සම්බන්ධ කරගන්න හැකියාවක් ලැබුණේ නැහැ. කොසුගි මහත්මයා අරන් ඇවිල්ලා තියෙනවා ඔහුගේ ආම්පන්න ටික. මේ හැම මෙවලමක්ම ගල් කැටයම් කරන්න ඕන වෙනවද? එකිනෙක විවිධයි.
අපොයියෝ එක ගලක් උපමට්ටම් කරන්න මම ආයුධ 30ක් විතර භාවිතා කරනවා. ඔය ඇත්තමද? මේවා එකිනෙකට වෙනස්. ඔව්. උපමට්ටම් කරන්න යොදා ගන්න. හරි. මේ විදිහට නේද කරන්නේ? පහර දෙන්නේ එහෙමයි. අත බලාගෙන. අන්න හරි. දැන් ගල කෑ ගහයි අනේ මට කිචි කවන්න එපා කියලා. පරිස්සමින් කරන්න ඕන. ඇඟ මේ විදිහට. එතකොට අත ලිහිල් කරන්න පහසුයි. ලිහිසින් හසුරවන්න පුළුවන්. ඒක හරි. අතමිට මොලවන්න එපා. පැහැදිලි. සැහැල්ලුවෙන්. බොහොම සැහැල්ලුවෙන් පහර දෙන්න. එතකොට ඇහි ගල කියනවා අන්න හරි. එහෙම තමයි. මෙන්න මේ විදිහටයි කරන්න ඕන. එක්දහස් නවසිය අනු අට පොසුගිට අවුරුදු 62. ඔහු 20 වතාවක් කාම්බෝජයට ජපානයටත් ආවා ගියා. තරුණ පිරිස සමග සමීප බැඳීමක් ඇතිකර ගැනීමට නොහැකි වුණු නිසා ඔහු සිටියේ කනස්සල්ලේ. දිනක් කොසුගි එක් සේවකයෙකුගේ නිවසට ගොඩ වැදුණා. සෝසයිම් නැමැති ඔහුට වැඩ කිරීමට ශක්තියක් තිබුණේ නැහැ. ඔහුගේ නිවසට විදුලිය හෝ නල ජලය තිබුණේ නැහැ. දරුවන් 6 දෙනෙක්. තමා ගැන නොසිතා ඔහු ලැබෙන හැම සතයම දරුවන්ට කන්න බොන්න වියදම් කළා. සයිම් හැම විටම දුර්වල ඇයිදයි කොසුගිට වැටහුණා. ඔහු ගැන කම්පාවට පත් වුණා. ඇයි මේ දේවල් මට නොකීවේ? තරුණයන් පිරිස මගේ ගෝලයන් යයි මට කිසිම අවස්ථාවක සිතුනේ නැහැ. මම ඔවුන්ට බැන්නා. දොස් කීවා. ඒ හැම දේම කළේ ඔවුන් හොඳ තත්ත්වයකට ගන්න. ඒත් ඔවුන්ට ප්‍රශ්න තිබුණා. හුඟක්. තරුණයන්ගේ වැටුප් වැඩි කර දීමේ අරමුණ ඇතිව ඉෂිසාවා ව්‍යාපාර සමාගම් හමුවට ගියේ මුදල් පරිත්‍යාග අපේක්ෂාවෙන්. ඔහු කාගේත් උසුළු විසුළු වලට ලක් වුණා. ඔබ නිකම්ම නිකම් ව්‍යාපාරිකයෙක්. ව්‍යාපාර තරුණයා නැද ගැනීමේ අරමුණින් ඉෂිසාවා ඉතිහාසය උගන්වන පන්ති ආරම්භ කළා. දොළොස්වැනි සියවසේ වාස්තු විද්‍යාවේ මහිමය ඔබට මෙහිදී දක්නට ලැබෙනවා යයි පන්සලේ එලිමහනි පැවැත්වු පන්ති හරහා ඔහු පැහැදිලි කර දුන්නා. තරුණ පිරිස ඔවුන්ගේ ප්‍රෞඩ ඉතිහාසය ගැන කිසිවක් දැන සිටියේ නෑ. යුද්ධය ඔවුන්ට ඒ සඳහා අවස්ථාවක් දී තිබුණේ නෑ. ඒ ගැන යමක් කරන්න ඉෂිසාවා මැදිහත් වුණා. කතගරි පන්සල් පිවිසුම් මාර්ගයේ ඇති ප්‍රහේලිකාව විසඳන්නට උත්සාහ ගත්තා. යුද්ධයෙන් පසු ප්‍රතිසංස්කරණ කටයුතු වලට සම්බන්ධ වෙනත් විදේශ කණ්ඩායම් සිදුරු නිර්මාණය කර තිබුණා. වැසි වතුර පමණක් නොව පස්දූ විලි පවා මේ සිදුරු අතරින් ක්‍රිංගා යන්නට වුණා. මේ වැඩි හරියන්නේ නැහැ. කතගරි කල්පනා කළා. හිතුමතේ සැකසූ ජලාවහන සිදුරු වලින් වැසි සමයේදී පස් සහ වැලි සෝදායාමක් සිදු වෙනවා. පිවිසුම් මාර්ගය දුර්වල වී කඩා වැටේ. ඔහු එක් පොටසක ගල් කුට්ටි ඉවත් කරමින් පිවිසුම් මාර්ගය ඉදිකර ඇති අයුරු සොයා බැලුවා. ඔහුට දකින්නට ලැබුණේ විස්මිත දෙයක්. දූවිලි වැලි සහ කුඩා ගල් කැබලි වලින් සමන්විත තට්ටු ගණනාවක් සකස් කර තිබුණා. එක් රැස්වන වැසි ජලය ක්‍රමානුකූලව මේ තට්ටු අතරින් බේරි ගල් තාප්පයෙන් එළියට ගමන් කරන්නට වුණා. ඔවුන් අවුරුදු 1100ක් නොවේ අවුරුදු 10000 හෝ ඊට වැඩි කාලයක් පුරාවට වැඩි කාලයක් නොනැසී පැවතීමට පිවිසුම් මාර්ගයක් ඉදි කළ අයුරු සැබවින්ම විස්මිතයි. ජලය බැස යාමට ඔවුන් යොදාගත් ක්‍රමය හරිම අපූර්වයි. එය මතයට පත් කළා. දවසේ වැඩ අවසන් වූ පසු කොසුගි තරුණ පිරිසට ආහාර ලබා දීමට එක්කන් ගියා. කොසුගි මෙසේ කීවා, "බඩ පිරෙන්න කන්න.
ගුරුවරයාගේ වගකීම තමයි ගෝලයන් ගැන බැලීම. දිනක් සවස කොසුගිගේ නවාතැනේ දොරට කවුරුන් හෝ තට්ටු කළා. දොර විවෘත කර බලද්දී ඔහු පුදුමයට පත් වුණා. ඇවිත් හිටියේ ටෝයි. වැඩ අධීක්ෂක වේවි කියලා බලාපොරොත්තුෙන් සිටියේදී සියල්ල දමා ගිය ටෝයි. අවුරුදු දෙකක් තිස්සේ ලැබුණු පුහුණුව නිකරුණේ අපත යන්න දෙන්න බෑ. මං ආයෙත් ආවා. ඔහු කිව්වා. මට ලොකු සතුටක් දැනුණා. ඇත්තටම මට ඕන වුණා ඔහු සාර්ථක වෙනවා දකින්න. ඔහු තවත් දේවල් ඉගෙන ගන්න ඕන කීවම මම එකපයින් කැමති වුණා. මගේ අරුණු පුහුණුව වෙනුවෙන් මට සිද්ධ වෙනවා තව තවත් දරදඬු පුහුණුවක් දෙන්න. ආපසු පැමිණීම වෙනුවෙන් පැන වුණ කොන්දේසියට ටොයි එකඟ වුණා. ටොයි බොහොම කැපවීමෙන් වැඩ ආරම්භ කළා. තමන් ප්‍රගුණ කළ හැම ශිල්ප ක්‍රමයක්ම කොසුගි ටොයිට ඉගැන්නුවා. කොසුගි කාම්බෝජයට පැමිණ දැන් අවුරුදු 7ක්. ඔහු ටොයි සහ සෙසු පිරිවර පන්සල් පිවිසුම් මාර්ගයට රැගෙන ගියා. ඔවුන් ගල් එකින් එක එකට තැබීම සිදු කළේ පැරැන්නන් භාවිත කළ වියදු පෙදරේ ක්‍රමය භාවිතයට ගනිමින්. මෙහිදී ගල් එකින් එක එකට ඇලවීමක් සිදු වෙන්නේ නැහැ. ගල් කුට්ටි එකින් එක එසේ තබද්දී ඒවා අතරේ තිදැස් දක්නට ලැබුණා. මේ සංකීර්ණ ක්‍රමවේදය භාවිත කිරීමේදී සෑම ගලක්ම එක හා සමාන විය යුතුයි. එසේ වුවහොත් ඒවා නිවැරදි ලෙස එකිනෙකට සම්බන්ධ කළ හැකියි. වියලි පෙදරේරු ක්‍රමයේ නිවැරදිව අල්ලා ගැනීමට ටොයිට හැකි වුණොත් ඔහුට පුළුවන් වේවි එය අනෙක් අයට කියා දෙන්න. කොසුගි ටොයි ගැන බලාපොරොත්තුෙන් සිටියා. ටොයි, ඔය විදියට අත තියන්න එපා. කැපුම් පටුවට ලොකු බරක් දෙන්න එපා. පැයක් ගත වෙද්දී ටොයි ගල් දෙකක් එකට සම්බන්ධ කළා. කොසුගි කොළයක් නවා ගල් කුට්ටි දෙක අතරින් පහළට දැමුවා. කොළය පහළට වැටුණා. මේ තාක්ෂණයේ භාවිතයටගෙන තිබුණේ අවුරුදු 800කට හෝ 900කට හෝ කලින් ක්‍රෙමර් වාස්තු විද්‍යාඥයින්. අපි මේක මෙහෙම කළොත් ඔවුන් ඒ ගැන කනගාටුවේ. අතීතයට අඩියක් තියලා බලන්න. ඔබේ මුතුන් මිත්තන්ගේ වික්‍රම දිහා ඔවුන් භාවිතා කළ ශිල්ප ක්‍රම ප්‍රගුණ කළ යුත්තේ ඔබම මිස වෙන කවුරුන්ද? කිසිවක් නොකියා ටොයි ගල් කටුව අරගෙන ගල උපමට්ටම් කරන්නට උනා. ටොයිගේ උදව්වට අනෙක් අයත් එක් වුණා. හැමෝම එකමුතු වී ගල් කුට්ටි නියමිත පරිදි සකස් කළා. ගල් කුට්ටි දෙකක් අතරේ ඉඩ අවම වුණා. එදා ඔවුන් ලැබුවේ ජයග්‍රහණයේ සැමරුවා. කොසුගි මෙසේ කල්පනා කළා. මෙයාලාට තව ඉගෙන ගන්න දේවල් බොහොමයි. මෙයාලා ගැන බලාපොරොත්තු තියා ගන්න පුළුවන්. මේ හැමෝම ඉන්නේ කොහොමද ඔයගොල්ලොන්ට? මෙයාලා සාර්ථක වෙයි. පන්සල් පරිශ්‍රයට පිවිසෙන මාර්ගය පිලිසකර කිරීම ආරම්භ වුණේ මීට වසර කීපයකට පෙර. කොසුගි මහත්මයා, අන්තිමේදී ඔබට ඕන විදිහ තරුණයෝ කණ්ඩායමක් හදාගන්න ලැබුණා. අපෝ අයියෝ, ඔවුන්ගේ ප්‍රගතිය ගැන සතුටුයි.
අවුරුදු 40කට පස්සේ ආයිමත් ෆෝන්ගේ සිහිනයට මග සකස් වුණා. ඔව්, ඒ කතාව ඇත්ත. ඒ සඳහා දීර්ඝ කාලයක් ගත වුණා. ඒ ගැන දුකයි. ඉදිරියට තව අවුරුදු කීයක් වැඩ කරන්න වෙයිද කියලා දන්නේ නැහැ. ඒත් ව්‍යාපෘතියේ වැඩ දිගටම සිදුවෙනවා. අපේ ඇරයුම පිළිඅරගෙන කාම්බෝජයේ සිට විශේෂ අමුත්තෙක් මැදිරියට ඇවිත් ඉන්නවා. ඔටෝයි ව්‍යාපෘතියේ ජ්‍යෙෂ්ඨ ගල්වඩුවා. අයිබෝන් 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 අයිබෝන්. ගොඩ කාලෙකින් දැක්කේ. දැකීම සතුටක්. අයිබෝන් වාඩි වෙන්න. එයාගේ සපත්තු වැඩ කරද්දී අඳින ඇඳුම. මේ විදිහටද ඔබ ව්‍යාපෘති වැඩ කරන්නේ? ජිගටාබි රබර් මේස්. මේවා ජපන් නිෂ්පාදනයක්. ඒක ඇත්ත. කාම්බෝජියේ මේවා ඇත්තේ නැහැ. මේවා පළඳගෙන වැඩ කරද්දී කොහොමද? පහසුවක් දැනෙනවද? ඇත්තටම මේවා හරිම පහසුවක්. ඔබ එක් අවස්ථාවක කොසුගි මහත්මයව දාලා ගියා. ඒ ගැන කියන්න. අවුරුදු දෙකක් තිස්සේ ලැබුණු පුහුණුව අපරාධ කියලා මට හැඟෙන්න වුණා. ඇත්තටම එදා මම මෝඩයෙක් වුණා. මම ආපහු වැඩට ආවා. මගේ ලොක්කා කියලා දෙන හැමදේම ඉගෙන ගන්නේ ආසාවෙන්. කොසුගි මහත්මයා, තොයි මොන විදිහේ වැඩ අධීක්ෂකෙක් වේවි කියලාද ඔබ සිතුවේ? අනෙක් තරුණ පිරිසට දන්නා දේ උගන්වන්න මෙයාට පුළුවන් වෙයි කියලා හිතුණා. මෙයාගෙන් පුහුණුව ලබන අය තවත් අයට පුහුණුව දෙයි කියලා. එතකොට ලොකු පිරිසක් බිහි වෙයි. කුසලතා පිරුණු හොඳ දැනුමක් තියෙන මෙයා තමයි මෙයාගේ කණ්ඩායමේ මූලිකයා. හරියටම මහ ගහක මුදුන් මුල වගේ. මම දන්න හැම දෙයක්ම මෙයාට ඉගෙනුවා. දක්ෂමෙන්ම වෘත්තීමේ ගල්වඩුවෙක් වෙන්න. මෙයා මෙයාගේ කණ්ඩායම ඉක්මනින් හදා ගැනීම අපට ඕන වුණා. දවසක් හෝ කලින්, වසරක් හෝ කලින් ඒ කළ යුතු වුණා. අපි සැත්කම කරමින් සිටින්නේ අසීරු රෝගියෙකුට. අපට ප්‍රමාද වෙන්න විදිහක් ඇත්තේ නැහැ. කොතරම් අසීරු වුණත්, පුහුණුව කොතරම් දරදඬු වුණත් මම හැමදේම හොඳින් ඉගෙන ගන්නවා. දක්ෂ ගල්වඩියෙක් වෙන්න මම මගේ ගුරුවරයාගේ බලාපොරොත්තුව කොහොම හරි සඵල කරනවා. කාම්බෝජ තරුණයන්, දැන් ඔවුන් දක්ෂයි, ඒ වගේම ශක්තිමත්. අත් හොරයකදී කොසුගි වුණත් පරද්දන්න ඔවුන් හපන්නේ. හරි, මගේ කෙරුවාව ඉවරයි. ඔයාලා දැන් මට වඩා ශක්තිමත්. ඔයාලා හොඳට වැඩ කරනවා. ඉදිරි කාලයේදී ජපානයත් කාම්බෝජයත් අතර එහෙමෙහෙ යන්න කොසුගි තීරණය කර තිබෙනවා. එහෙනම් මාවත් පෙරදුවා. හරිම අපූර්වයි. යෝෂියාකි ඉසිසාවා ව්‍යාපෘතියේ නායකයා. ඔහු පළමුවෙන් කාම්බෝජයට පය තබා දැන් අවුරුදු 40ක් ගත වෙලා. ඔහු ඔහුගේ අහිමි මිතුරාගේ අරමුණ කාම්බෝජ තරුණයන්ට පැහැදිලි කර දී තිබෙනවා. හුවොන්, ඔබේ අපේක්ෂාවන් සහ ධෛර්යය දැන් මේ අය සතුයි. විනාශ වී ගිය නටබුන් රැසක් ඇංකවොට් පරිශ්‍රයේ දක්නට ලැබෙනවා. අද ඇංකවොට් යළි ගොඩනැගීමට සහාය ලබා දෙන්නේ කුසලතා පිරිත් දක්ෂ තරුණ කණ්ඩායම්. ඔවුන්ට නායකත්වය දෙමින් වැඩ කටයුතු බලා ගන්නේ හා ඔටෝයි නම් තරුණ වැඩ අධීක්ෂකවරයා. අපේ පෙරන්නන්ගේ යටගියාව
අපේ අතින් ආරක්ෂා කිරීමයි මගේ අරමුණ. ප්‍රතිසංස්කරණය හරහා අපේ උරුමය මතු පරම්පරාවට දායාද කිරීමයි මගේ එකම බලාපොරොත්තුව. තරුණයන් පිරිසක් අංකවොට් යලි ගොඩනැගීමේ ලක් කැප වී සිටිනවා. ඔවුන්ගේ මෙවලම් වල හඬ අදටත් දසත දූම්කාර දෙමින් පවතිනවා.